වචන දෙකක් නෑ ලැබූ නව වසර ඔබට යහපතක්ම වේවා. කිරි ඉතිරේවා නව වසරේ. ඒ ප්‍රාර්ථනය හැමදාම අපේ හදවතේ තිබුණා. අදත් මුළු හදවතින්ම අපි ඒක ප්‍රාර්ථනා කරනවා ඔබට. දැන් අවුරුද්ද ගෙවුණානේ. පෙරේද අවුරුද්ද ගෙවුණා. ඊයේත් යම් යම් දේවල් ටිකක් කරා. දැන් අවුරුද්ද ආවා අවුරුද්ද ගියා. අවුරුද්ද අපි වෙනුවෙන් නවතින්නේ නෑ. හැබැයි ඔබ කිසියම් තැනක නැවතුණාද ඔබට නවතින්න බෑ. ඔබටත් අවුරුද්දත් එක්කම අවුරුද්දෙන් යන්න සිද්ධ වෙනවා. කල්පනා කරලා බලන්න අවුරුද්දෙන් සමුගන්නකොට ඔබට මගහැරිච්ච දේවල් ඔබට කරන්න තියෙන දේවල් පුළුවන් ද ඔබට හෙට අනිද්දා සිට මේ වසර මේ මාස කීපය ඉස්සරහට ජීවත් වෙන්න ඔබේ ආර්ථිකය හොඳයිද? ඔබට මොනවද මගහැරුණේ? මේව කල්පනා කරලා බලන්න. එහෙම වුණොත් මේ අවුරුදු දවස් දෙක සමස්ත 2019 අවුරුද්දම ඒ දවස් දෙක නොවි මේ අවුරුද්දෙම ඔබට අවුරුදු සිරිය අවුරුදු ගතිය තියෙයි. අපට ගෞරව අපි අද එන්න කිව්වේ රෝහණ බැද්දගේ ෂූරෙන්ට. වැඩසටහනට කලින් මම එතුමයෙන් ඇහුවා ඔබතුමා හඳුන්වනකොට මම මොකද්ද කියන්න ඕනේ කියලා. සංගීතවේදීද නර්තනවේදීද මොකද්ද කියන්න ඕනේ කියලා. මට මෙතුමා කිව්වේ උත්තරේ තමයි රෝහණ බැද්දගේ කියලා කිව්වහම ඒක ඇතුලේ ඔක්කොම තියෙනවා කියලා. ඒ කියන්නේ සංගීතවේදී බවක් තියෙනවා. ඒ වගේම රංගන ශිල්පී බවක් තියෙනවා. වාද්‍යවේදී බවක් තියෙනවා. කලහ මේ හැම කලාවේ බැද්දගේ මහත්මයා අතපත ගාපු හැම තැනක්ම මේ නමේ තියෙනවා. ආයිබන් ලැබූ නව වසර සුබ නව වසරක් වෙන්න කියලා ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට. දැන් අපේ රෝහණ බැද්දගේ ශූරීන් අපිට මාධ්‍ය හමු වුණ පළවෙනි වතාව නෙවෙයි මේක. දැන් ඔබ දන්නවා ප්‍රේක්ෂක ඔබ දන්නවා බැද්දගේ මහත්මයා අපිට මාධ්‍ය කී වතාවක් මුණ ගැහිලා තියෙනවද කියලා. බැද්දගේ මහත්මයා දැන් අපි අවුරුද්ද ගෙවිලා අද 16 හැබැයි අවුරුද්ද ගෙවිලා මහ කාලයක් නෙවෙයි දවස් දෙකයි. හැබැයි තාමත් අපේ හදවතේ සහ ගංගෙවල් වල අවුරුද්ද තියෙනවා. දැන් වැද්දගේ මහත්මයා මේ ගෙවුණු අවුරුද්ද පිළිබඳව මේ වර්තමානයේට අවුරුද්ද පැමිණීම සහ වර්තමාන කාලයේ මේ රටේ ප්‍රජාව අවුරුදු සමරන විදිය ගැන ඔබතුමා ජනශ්‍රුති පර්යේෂකයෙක් හැටියට සතුටෙන් දෙන්නේ. දැන් අවුරුද්ද ගත කරන කාලය තුළ මිනිසුන්ගේ මානසිකත්වය ඒ වගේම ඔවුන්ගේ ශාරීරික වශයෙන් ක්‍රීඩාවල යෙදීම මේ වගේ දේවල් සේරම ඇත්තටම දැන් අවුරුද්ද ලබනකොට ලබන අවුරුද්දටත් සෑහෙන කාලයක ඉස්සෙල් ඉඳලා තමයි මිනිස්සු මේකට සූදානම් වෙන්නේ. ඒ කියන්නේ අපි අස්වැන්න කපලා ගෙට ගත්ත ගත්තු ධාන්‍ය වර්ග සහල් අපි අපේ ගෙවල තම්බල වේලල අරගෙන බත්යන්නේ බොහෝ පළාත්වල කැකුලෙන් කෙසේ හෝ ඒවා ඒවා වෙදාලා වේලා අරගෙන දැන් අවුරුද්ද අරමුණු කොට තමයි ඒවා සූදානම් කරන්නේ. ඉක්මනට ඉක්මනට පුළුවන් තරම් අවුරුද්දෙන් ඉස්සෙල්ලා මේ ටික වැඩි ඉවර කර ගන්න ඕනේ. ඒ වගේම අවුරුද්දට අවශ්‍ය දේවල් සපයා ගන්න ඕනේ. ඒ සූදානම් වීම පේවීම ඒක මම හිතන්නේ අවුරුදු ලබන්න බොහෝ ඉස්සෙල් මාසයකට විතර කලින් ඉඳලාම තියෙනවා. ඒක තමයි මෝදු වෙලා ඇවිල්ලා අවුරුදු කාලෙදී මිනිස්සුන්ගේ අවුරුදු කාලය ගන්න කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. කෙසේ හෝ ඒවා දැන් අවුරුදු වල දැන් අද කාලයට වඩා අපේ පුංචි කාලේ ගත්තොත් බොහොම වෙනස්. කියන්නේ ගම්වල තාච්චි පනිනවා, ගුඩු පනිනවා මේවට හරි ගස්ස ගත්ත තැන් තියෙනවා. අවුරුදු කාලෙටම අවුරුදු කාලෙට කලින් මේව හදලා තියාගන්න. එහෙමයි. ඒතර ඉපනැල්ලේ ගුවන් කපලා ගත්තට පස්සේනේ ඉපනැල්ලේ දැන් ඔය පන්දු කෙලිය අර මේ වලට ඉඩ තියෙනවා. ඉතින් ඒවා හරි ගස්සගෙන පොල් මණ්ඩි වල තාච්චි කොටුව කපලම තියෙනවා. එතකොට අපේ පළාත්වල බොහොම මේ ජනප්‍රියව තිබුණා අවුරුදු 60 ගණන් වල 50 ගණන් වල ඉඳලා මේ බෝල් ගහිල්ල වොලිබෝල්. ඒකට බෝල් පිටියක් හදාගෙනම තියෙනවා. ඉතින් මේ වාගේ ක්‍රීඩා වලට පසුබිම කලින් සකස් කරගෙන තිබිලා ඉතින් අවුරුදු කාලේ ක්‍රීඩා වල යෙදিলা
ඒ විදිය ගතවීමක් තියෙනවා. එකක් තියෙන සම්පත් අපේ ගම්වල දැන් අදවාගේ පිට්ටනියක් අරගෙන ඒ පිට්ටනිය අවුරුදු උත්සවයේ පවත්වන එකට වඩා ගයක් ගයක් ගානේ අවුරුදු තිබුණා. හැම මිදුලක්ම පොඩි ළමයින්ගේ පිට්ටනියක් තමයි. මේ පිට්ටනිය ටිකක් වෙලා සරණ කරනවා, අනික ගෙදරට යනවා, එතන දෙල්ලම් කරනවා. ඒ ගෙදරවල් වලිනුත් ළමයින්ට ළමන්ට ඕන විදියට කැම්බින් ගෙට ගිහිල්ලා අරගෙනම කන්න පුළුවන්. හැම ළමයෙක්ම තමන්ගේ ළමයේ තමන් ගමේ. ඒ ආකල්ප වෙනස්. අද වෙනස් වෙලා තියෙනවා. අද බැලුවම හැම ළමයෙක්ම තමන්ගේ නෙමෙයි, දැන් තරඟකාරී බවක් තියෙන ළමයි අතරේ විශේෂයෙන් මේ අධ්‍යාපනය තුළ තරඟකාරී බවක් තියෙනවා. එහෙමයි. ඒ කාලේ එහෙම එකක් තිබුණේ නැහැ. දැන් වැද්දගේ මහත්මයා මේ අවුරුද්දත් එක්ක කෙලිසෙල්ලම් බැඳලා තියෙනවානේ. ඔව්. වැද්දගේ එතකොට අවුරුද්දටම වෙන් වෙච්ච කෙලිසෙල්ලම් වෙනම තියෙනවා. හැබැයි වර්තමානයේ අපි දකින අවුරුදු උත්සවය තුළ ඔය සෙල්ලම් තියෙනවද? ඔව්. වැද්දගේස නේද? ඔව්. ඒ කියන්නේ අවුරුද්දට බැඳිච්ච දැන් ඔලින්ද කෙලිය, මේවර කෙලිය, එළුවන් කෑම, හවරි හැංගීම ඔබතුමාලා කියලා දුන්නේ ඔය මම කියන්නේ. හවරි හැංගීම, 50 හැංගීම මේවා අවුරුද්දත් එක්ක බැඳලා තිබුණා වැද්දගේස. දැන් අද මේවා නැහැ. හැබැයි මේවත් එක්ක බැඳිච්ච ගායනයක් තිබුණා වැද්දගේස. තිබුණා. ඒක ගැන චුට්ටක් කතා කරලා අපි කෙලි ගියෙකුත් කියමු. ඔව් දැන් සාමාන්‍යයෙන් ළමයින් අතරේ තියෙන ඒවා ඔය ඔලින්ද කෙලිය, එළුවන් කෑම, ඒ වගේ දේවල් කරන 50 හැංගීම, ඒ වගේ ළමයින් අතරේ තියෙන ඒවා වැඩිහිටියන් අතර ඊට වඩා විශාල වෙලන් තිබුණා. දැන් ඔය අපේ ගමේ විශේෂ දෙයක් තමයි කතුරුන්චිල්ලාවේ වැල්ලොන්චිල්ලාවක් තිබුණා. ඒ කතුරුන්චිල්ලාවේ වැල්ලොන්චිල්ලාවේ කරන කවි ගායනය අද ඔක හොඳ කාරණාවක් මට මතක් වුණා. ඔබ මතක් කරන්නේ සර්, දැන් මේ වැල්ලොන්චිල්ලාව සහ කතුරුන්චිල්ලාව හදන්නෙම ඒක කරන්නෙම අවුරුදු කාලෙට පමණයි නේද? ඔව්. විශේෂයෙන් කතුරුන්චිල්ලාව ලොකු වැඩක්. ඒකට ලෑලි අපි ගෙනල්ලා මඩේ පාගලා තිබිලා හොර ලෑලි ඒවා උස්සගෙන ඇවිල්ලා ඒ කොන්චිල්ලා හදන තැන දාලා ඔක්කොම කතරේ අමුණලා කූඩුව හදලා කෑලි හතරට අමුණලා ඒකට හොඳ බාස් කෙනෙක් ඉන්නවා අපේ ගමල ඉඳලා හිටියා. ඉතින් ඒ පරපුවක් පටි ගෙනල්ලා වෙලා ඉතින් සෑහෙන දවස් තුනක විතර කටයුත්තක් එතන තියෙනවා. ඊට පස්සේ සත්‍යයක්ම මේ ඔන්චිල්ලි පැදිල්ල කරනවා. ඒක කරන්නේ පත්තිනි දෙවියන්ට මල් පහන් පුදලා යාතිකා කරලා අපි ආරක්ෂා කරන කියලා. සාමාන්‍යයෙන් කතුරුන්චිල්ලා කුඩගෙන් කැරකිලා මෙහෙම එනකොට ඉතින් ටිකක් අනතුරු සහිතයි. ඒක මේ අවධානමක් තියෙනවා. අවධානමක් තියෙනවා. ඇත්තටම වැටිලා තුවාලෙච්චයක් තියෙනවා. එහෙම වෙනවා. ඉතින් ඒ අවධානම තියෙන නිසා තමයි මේක මොකද වේගෙන් කරකවනකොට එහෙම ටිකක් අමාරුයි මේ ඉඳගෙන ඉන්න ඇයට. ඉතින් ඒ පදින කොටත් වේගෙන් පදින කොට ඒකට ඔරොත්තු දෙන කට්ටිය තමයි නැග්ගොල ගන්නෙ. ඒ විදිහට බැලුවොත් ඉතින් ඒ මම කියන්න ගත්තේ දැන් ඔන්චිල්ලාවේ යනකොට ඔබ සඳහන් කරන්නේ ගායන පිළිබඳ කතුරුන්චිල්ලාවේ ගායන ටික හරිම ලස්සනයි. ඒ සුමානයක් තිස්සේ මේක රෑදවල් ඇහිලා මිනිස්සුගේ කනේ රැඳිලා තියෙනවා. එතකොට දැන් අපි මේ කතා කරන්නේ 16 වෙනකොටත් අර පැදපු කතුරුන්චිල්ලාවේ තාමත් ඒ ගායනා කරපේවා ඒ ලිහුවට පස්සෙත් නිකටම තාමත් අපේ කනේ රැවුලා. අපි කොහොම හරි මිදුලට බැලලා බලනවා ගෙදර ඉඳලා කවුරු හරි කවි කියා පාද්දික එනවද කියලා. ඒ තරම් මේක අපට කනට හොරුයි. ඇඟට වැදිලා ඇහෙනවා වාගේ. එහෙම එකක් තියෙනවා. ඒක නිසා අවුරුද්දෙන් පස්සේ කාලයක් යනකම් ඒ අවුරුද්දේ තිබුණු උස්සරත්වය අපට දිගටම පවතිනවා. ඒ කැවිලි පෙරලි ගෙවල් වලට මාරුලා ගින් අමාරු කරගෙන කන කෑම බීම ඔය ටික දවසක් යනකම් පවතිනවා. දැන් ගායනයක් හැටියට ගත්තොත් දැන් කතුරුන්චිල්ලාවේ තියෙනවා මේ හැන්දෑවට පටන් ගන්නවා පහම්පත්තු කොළාට පස්සේ පින් දෙන කවි. ඔය පින් දෙන කවි කවි පන්තියක් තිබුණා අපේ ගමේම තිබිච්ච එකක්. මේ කවි පන්තියේ 48ක් තියෙනවා කවි. ඒ පින් දෙන කවි. ඉතින් ඒ 48 දැන් ඒවා භාවිතාවේ තිබුණා ලියලා තිබුණ නැහැ කොහෙවත්. මම නම් ලියලා තියලා ඇති ඒක මේ මගේ මතුපාරපුරට කටපාඩමේ තමයි තියෙන්නේ. ඉතින් මම පාඩමේ තියච්ච එක මම ලියලා තියෙනවා. ඉතින් මේ අන්නේ විදියට දැන් දෙවියන්ට පින් දෙන කවි කියන්නේ අපි දැන් එකත් අරගත්තොත් සුමන සමන් දෙවියන්ට සමනෝල ගිරි කුල යටනේත් ලාමි නේ ඕක දැන් කිව්වහම පිරිස ගායනා කරන ඒකම අත්කල හැටියට ඒකම ගායනා කරන ඒක එහෙම ඔය එක පේලියක් තුන් වරක් කියනවා. එක පේලියක් තුන් වර බැගින් කියනකොට පේලි හතර 12 වරක් කියවෙනවා අර ගොල්ලොත් එක්ක. එතකොට පාඩම් හිටිනවා.
එහෙම තමයි මේ කටවරමට එන්නේ. එක කවියක් 12 පේලියක් බැගින් කියවෙනවා. එතකොට ඒව පොඩි කාලේ ඉඳලම මේ ඇහිලා ඇහිලා කටපාඩම් හිටියා. සමනොල ගිරි කුල යටනේත් ලාමිනේ කියමුක බලන්න. සමනොල ගිරි කුල යටනේත් ලාමිනේ පමණ නොවන තෙද අනසක දෙරනේ විමන ඒ ඇලේ ඇතු වාහන වෙමි නේ සුමන සාමං දෙවි යෝපිංගන් නේ ඔය විදිහට කවි පන්ති 48ක් කියනවා එක දිගට වහන් තිබ්බට පස්සේ යන්නේ. අවුරුදු දවසේ අපි එකතු වෙලා මේ කරන චාරිත්‍ර වාරිත්‍ර ටික. හැබැයි මේ තුලින් අපි කතා කරා නේද බද්දගේ මහත්මයා සමගියක්. ඔව්. එකමුතුකමක්. එක වෙලාවට රටක් එකට එක තැනකට එක හැඟීමකට එක සිතුවිල්ලකට එකතු වෙන එකක්. මේ තුලින් මිනිස්සුන්ගේ ලංකාව පුරා හිටපු හැම කෙනෙක්ගේම සිතුවිල්ල එක මොහොතක එක දෙයක් වෙනවා. ඒ ශක්තිය මේ ලංකාවට එකතු වෙනවා. හැබැයි දැන් බද්දගේ මහත්මයා බලනකොට මේවා ඒ සිතුවිල්ලෙන්ම අද කරනවාද? මන්දර වැඩිහිටියෙක් හරියට මම ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. ඔව්. මේක කනගාටුදායකයි නේද වර්තමානයේ? ඔව්. දැන් මේක අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. සංස්කෘතියක් එකසේ සංස්කෘතියක් එක වාගේ හැමදාම පවතින්නේ නැහැ. නැහැ. ඒක ජීවන රටාවත් එක්ක වෙනස් වෙමින් පවතිනවා. මොකද අද ලෝකය උන්චේලා ලෝකේ බොහෝ දේවල් අපේ රටට ඉස්සර වාඩගෙන ඉක්මනින් එන ගලා යනවා. ඒ ඉක්මනින් ගලා යනකොට ඒ බොහෝ දේවල් අලුතෙන් ජනතාවට පුරුදු වෙනවා. කැම්පින් රටාව වෙනස් වෙනවා, ඇඳුම් පැළඳුම් රටාව වෙනස් වෙනවා, ගමන් බිමන් රටාව වෙනස් වෙනවා, කෘෂිකර්මයේ ගොවිතැන් රටාව වෙනස් වෙනවා. මේ සියලුම වෙනස් වෙනවා. වෙනස් වෙවි යනකොට පරණ භාවිතය නැතුව යනවා, අලුත් භාවිතයට හුරු වෙනවා. එතකොට තාක්ෂණය ඇවිල්ලා අපිව යටපත් කරගන්නවා. උදාහරණයක් කියන්නම්. එතකොට වියකී යන දේවල් කොහොමද කියලා සංස්කෘතිය. කුඹුරේ ගොයම් කවි කිව්වා, ගොයම් කපන ගමන් සීසාන ගමන් අඳුරේ තිබ්බා. එතකොට සීසාන යොදාගත්තු නගුල වෙනස් වුණා, හරක් බාන ඉවත් වුණා, ඒ ගොවියා වෙනස් වුණා, ඒ ගොවියාගේ ඇඳුම පවා වෙනස් වුණා, කියන කතාබහ පවා වෙනස් වුණා. එතකොට දැන් ගොයම් කපනකොට කියාපු කවිය පවතින්නේ නැහැ. දෑකැත්තෙන් ගොයම් කපනකම් විතරයි තියෙන්නේ. මොකද දෑකැත්තේ රිද්මයත් එක තමයි කවිය ගායනා කරන්නේ. දැන් මාල් සොඳ දේවි වැඳ ආවසර ගානේ දන්නවනේද කවිය? පේම් වඩ ීතර කියන්නේ ඒක මල් තාලේ. ඊට පස්සේ එනවා ගිනි තාලේ. ගිනි තාලේ එනකොට මාතේ මුනි රාජවාලියට රුදුරු හලව් යකුමානතු එදියට. ඊට පස්සේ එනවා කොට තාලේ. හිමියනි ආලෝක යකා කපන රිද්මයට නේද ගොයන් ටික? එතකොට ඒ රිද්මය ගොයමට වැඳලා අවසර ගත්තා. මන්සොඳ දෙවි වැඳ අවසර ගන්නයි කියලා කිව්වා. ගොයන් කැපිල්ල දෑකැත්තෙන් ඉවත් වුණේ කවදද? ඒ කවිය ඉවත් වුණා, දෑකැත්ත ඉවත් වුණා, රිද්මය ඉවත් වුණා. දැන් කපන්නේ මැෂින් එකේ.
මැෂින් එකට බාර දුන්න වැඩේ කවියක් ඉවරයි ඔක්කොම ඉවරයි. ඒකට නමකුත් දාලා දිනා භූතයා සුනාමි ඕව තමයි දාලා තියන්නා. ඒක බලන්න දැන් සීසාර කොට අඬ හැරේ තිබ්බා. ඒ අඟුල නගුල නෑ, කොවියා නෑ, අඬ හැරේ නෑ, ඔක්කොම නෑ. ඒ චාරිත්‍ර නෑ ඔක්කොම. ඒක බාර දුන්න ට්‍රැක්ටරේට. දැන් අපි හානකොට බුදුන් දැක නිවන් දැකපන් මගේ කිරිබුදු අප්පච්චියෝ කියලා හැරේ තිබ්බා. දැන් කාට දන්න හැරේ තියන්නේ? ඕ හරක් බාන ඕ නගුල ඒවා මොකුත් නෑ. ඒ නගුල ගන්න හැරිලා යන තැනක් එනවා ඌට ඇද ගන්න අමාරුයි. දිරිගන්න මින් තමයි අර අඬ හැරේ තියන්නේ. එතකොට දැන් ට්‍රැක්ටරි මොකුත් අමාරු නැතු වෙන. ඉතින් බුදුන් දැක නිවන් දැක මගේ බුදු ට්‍රැක්ටරේ කියන්න බෑනේ. කොහොමද පවතින්නේ? සංස්කෘතිය කෑලි ඉවත් වෙනවා, ආචාර ධර්ම ඉවත් වෙනවා, චාරිත්‍ර වාරිත්‍ර ඉවත් වෙනවා, සියලු දේ තාක්ෂණයට බාර දෙනවා. තාක්ෂණෙත් එක්ක ගනුදෙනු කරන්න මනසක් නැහැ, ආධ්‍යාත්මයක් නැහැ. දැන් බැද්දගේමත් බෑ. අස්වැන්න නිරලා ගෙනාවට පස්සේ කමදි දාලා පෑගුවෙත් ගවයාගින්නේ නේද? එතනත් තිබුණානේ සංස්කෘතිය. ඒක තමයි. රෑ එළි වෙනකන්. ඔව් ඒ ගෝයන් පාගන එකත් ඒක සීපත කොච්චර කිව්වද මේ කමතේ ඉඳන්. එහෙමයි. කොච්චර නම් කිව්වද? කලාමැදිරියා යන කලට කරුවලේ නිලා එළිය. වැටුණ යුගේ පියාසරේ ළමා කට හඬක් ඇසුණයි ඒ අතරේ තමා මන්ද ඔය හැටි කල් පනා කළේ. ඔ සීපද කමතේ ගොයම්පාගෙන වෙලාවේ පැලේ ඉඳන් ගෙදෙට හෙන්න කියපු. දැන්කෝ දැන් ඒවා කියන්න වෙලාවක් නෑනේ. ඒ චාරිත්‍ර සහ ඒ භාවිතාවන් ඔක්කොම අයින් වුණා. එතකොට ඔය සීපදේ කොච්චර ඒක යෙදුම ඒක රිද්මය ඒ තනුව ඒවා තිබුණානේ මිනිස්සු අතරේ. මේවා එවලෙම ගොඩනැගිච්ච දේවල් මිනිස්සු අතරේ. එවලෙම ප්‍රවෘත්තියක් නෙමේ කියන්නේ. කලා මැදිරියා යන කලට කරුවලේ නිලා එළියේ වැටුණ යෝගේ පියාසරේ අපිට පේනවා. කලා මැදිරිය කිලෙනකොට නිල් පාට එළියක් වැටෙනවා. ළමා කට හඬක් ඇසුණා. ඒ කලා මැදිරිය ඉගිලෙන වෙලාවේ ළමා කට හඬක් ඇසුණ කතා කවතා තමයි මම ඔය හැටි කල්පන. ඒක නෙමෙයි. ඔය හා බැඳිච්ච කතාව ඒක වෙන එක කතාවක්. ඒක දන්නේ ඒ කාලේ අපිත් විතරයි. කලා මැදිරියා කියලා කිව්වේ මේ කියන එක්කෙනා. මේ කියන මිනිහා තමයි කලා මැදිරියා. ඒතර එහා පැලෙන් අහනවා මොකද ගොයි අර ළමා කටහඬක් ඇහුණා අර පැලපතකින් යන එන පාරේ. ඒ මොකද කොයියෝ කියලා අරයාගෙන් එයා දැනගෙන යහන්නේ. මෙයා උත්තරයක් දෙනවා. මේ කලා මැදිරියා යන කරට කරුවලේ ඒ ගේ පහු කරගෙන තමයි කලා මැදිරියා පිළට යන්නේ එන්නේ හැමදාම. නිලා එළියේ වැටුණා යෝගේ පියාසරේ අර කුප්පිලාම් පෙළියක් හැමදාම පහු කරගෙන යන්නේ යනකොට. ළමා කටහඬක් ඇහුණා ඒ අතරේ. එහෙම කාලයක් මාස 9ක් 10ක් යනකම් ගමන් කරනකොට ඒ ගෙදරින් ළමා කටහඬක් ඇහෙනවා. තමා මන්ද ඔය හැටි කල්පනා කරේ. කල්පනා කරන්න දෙයක් නෑ. මොකක් හරි සිද්ධියක් වෙලා තියෙනවා. මේක තමයි අර සීපදෙන් කියන්නේ. ඒ කාලීන වශයෙන් කාලීන භාවතාවල තිබිච්ච ඒවා ඒ කාලය ගියාට පස්සේ අන්න බලන්න ඒ කතන්දරෙත් මෙයා කියලා යනවා. සිද්ධිය ඒ මොකක්ද දන්නේ නැහැ. දැන් කිසි දෙයක් දන්නේ නැති මිනිස්සු ඉන්නේ. දැන් කෘෂිකර්මාන්තය අමතක කරලා අපිට අවුරුදු සමරන්න බෑනේ. මොකද අවුරුද්දත් එක්ක මේ හෙලයන්ගේ ජනශ්‍රුතියත් එක්ක කෘෂිකර්මාන්තය ලේ වලටම කාවැදිර බද්ධ වෙලා තියෙනවා. දැන් වැද්දගේ මහත්මයා අර අපි කිව්වේ දැන් අඬහැරේ වෙන්න පුළුවන්, ගොයම් පාගන වෙලාවේ කියන කවිය වෙන්න පුළුවන්, සීසාන වෙලාවේ කියන කවිය වෙන්න පුළුවන්. මේ තිබුණු ශ්‍රුතිය, මේ තිබුණු තාලය, නාදමාලාව වැද්දගේ මහත්මයා අර අපිට මේ බත සරි කරගන්න උදව් කරන ගවයාටත් මහා පුදුම මිහිරි සංනිවේදනයක් ඇති කරා නේද? ගවයා අපේ සම්පතක්නේ. සම්පතක්. ගව සම්පත. සෑම ගෙදරකම අපේ ගෙදරවල පායේ කාලේ ගවෙන් දීප දෙනෙක් ඇතිලා තිබලා. දැන් ඕකේ ඉන්නවා. දැන් කරත්ත බැඳින එකෙක් ඉන්නවා. රේස් කරත්ත බැඳින එකෙක් ඉන්නවා. ගොයම් පා ගන්න මොදා ගන්න තව කිරි දෝන කිරි දෙන්නු ඉන්නවා. ඉතින් ඒ විදිහට මේ ගව කොහොමත් හතර පහ දෙනෙක් ඉන්නවා. ඔකට ගව මඩුවකුත් තියෙනවා. අපේ තිබිච්ච දේවල් මේ. එතකොට ගොයම් පා ගන්න සීසාන නගුලේ බැඳින්න පුරුදු කරපු වෙනම දෙන්නේ ඉන්නවා.
ඒ දෙන්න තමයි ඒ දෙන්න අපි කියන්න කලින් ඒගොල්ලෝ ඔක්කොම කරගෙන යනවා ටික. ගවයාට ඒ දිදී සංවේදී හරියට. ගවයා හරිම සංවේදී. ඉතින් ඒක ඇති වෙනවා දැන් ඌට අමතන විදියක් දැන් අපේ ඌට ඌට වචන තේරෙන්නේ නැති වුණාට. ඇත්තටම අපේ ආමන්ත්‍රණය තේරෙන තරමට එයාට මේක වැදිලා තියෙනවා. ගවයාට ආමන්ත්‍රණය කළා බොහොම ආදරෙන් කරුණාවෙන්. ඌ හරි සංවේදී. එතකොට දැන් අපි අර සීසාන මඩවනකොට කිව්වේ සීසානකොට කිව්වේ අන්ධහැරේදී තිසරණ සරණයි උඹලට මගේ වහු දරුවෝ දරුවෙක් හැටියට බුදුන් දැක නිවන් දැකපන් මගේ කිරිබුදු අප්පච්චියෝ මේ ගවයාට කියන්නේ බලන්න බුදුන් දැක නිවන් දකින කියලා ගවයාට කියන්නේ ඒ තරම් අපි හරියට මිනිස්සෙකුට වාගේ දරුවෙකුට වාගේ ආදරයක් කරුණාවක් ඒ සතා සිව්පාවටත් තිබුණා අපේ සංස්කෘතිය තුළ. ඔව් එතකොට මේ ඒ විදිහට තමයි අපේ කෘෂිකර්මාන්ත කටයුතු වල අපි භාවිතා කරේ. දැන් බැද්දගේ මහත්මියත් එක්ක අපි කතා කරන අතරේ අවුරුද්ද ගැන සහ ජනශ්‍රුතිය පිළිබඳව ඒ වගේම ජන කවි කීපයක් අපි අද ගායනා කරන්න කල්පනා කරනවා. ඒ අතරේ මෙතුමා ගායනා කරපු ප්‍රසිද්ධ ගීත කීපයක් තියෙනවා. මේ ගීතවලට භාවිතා වුණේ හුඟක් දුරට මේ ජනශ්‍රුතියෙන් උකහාගත්ත නාදමාලා තමයි මේවට එතුමා භාවිතා කරේ. බැද්දගේ මහත්මයා මුළු ගීතේම මොකද අද වාදක මණ්ඩලයක් නැහැ අඩුතරමින් ශෘතියවත් ලබා ගන්න සර්පිනාවක්වත් අපි ළඟ නැහැ අද තාලයක් තියාගන්න බෙරයක්වත් නැහැ දවුලක්වත් නැහැ. හැබැයි අපිට පුළුවන් මේ සෝබාදාමි ශෘතියත් එක්ක මේ ගීතේක නෑ මට තිබුණේ නැහැ ශෘතියක් මොලේ ගන්න. ඒ සමාවෙන් දෙක තමයි මම හිතුවා ඔක කියයි කියලා. ඔව් දැන් බැරේ සීපද කියන්න ශෘති පෙට්ටියක් අරන් ගියේ. එහෙනම් අපි අදලා අරිනවා. ඒ පටන් ගත්ත තැන තියා ගත්ත ශෘතිය තමයි දිගටම තියෙන්නේ. ඒක තමයි අපේ විදිය. ඒක ශෘතියට වහල් වීමක් එතන තියෙනවා. සංගීතඥයා ශෘතියට වහල් වෙලා ඒක රැකගෙන තමයි කරන්නේ. අපිට එහෙම රකින්න එකක් නැහැ. ඔය කියලා දානවා. ශෘතිය නැත්තම් ඔක්කොම ඉවරයි වගේ ඉන්නේ නේද? මේක විධිමත් අධ්‍යාපනය අපේ තිබුණේ අවිධිමත් අධ්‍යාපනය. අවිධිමත් අධ්‍යාපනයේ තේ ශෘති නැහැ. මං ආසයි මල්සරා ගීතේ. ඔව් මල්සරා කියන එකත් අවුරුද්දට සම්බන්ධයි. මොකද අවුරුදු ලඟ වෙනකොට මල් වාරේ එනවා. මල් වාරේ කෙරුවාම ඒකෙදි භාවිතා වුණා ගැමියන් අතරේ මල් වාරම් කවි. මල් වාරම් කවි එක එක මල් වර්ග වර්ණනා කරමින් ගායනා කරන කවි. ඉතින් ඒ මල් වාරම් කවි කියන්නේ ඒ කාලය තමයි මල්සරා ගමට එන කාලේ. ඒ කියන්නේ අනංගයා. ඒ කියන්නේ ඔවුනවුන් අතරේ ප්‍රේමාන්විත හැඟීම් ඇති කරන කාලේ. ඒක ඉතින් අවශ්‍ය දෙයක් තරුණ වියේදී ඉතින් දරුවෝ ප්‍රේමයෙන් බැඳෙනවා. ඒ මල් වාරේ ඒක එනවා. ඒකට අනංගයා එනවා කියලා කියන්නේ ඔවුන්ගේ සිත් තුළ හැඟීම් පහළ වෙන කාලේ. ඔවුන් ඉතින් හුවමාරු කරගන්නවා ආදරේ. ඉතින් ඒක සඳහන් වෙනවා දැන් ඔය මල්සරා බැල්මහිලා මගේ හිතට කොඳුරනවා. රන්මලී දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා. එතන ආදරේ ආරම්භයක් තියෙන්නේ. ඒක කවුරු හිතන්නේ මේ ආදර සින්දුවක් කියලා. නමුත් කියවෙන්නේ ආදරේ තමයි. ආදරේ. තිස්සෙම ගම සුවඳ කරන් පිපුණා කිනිහිරිය මලී ලස්සන තුටුවද බඹරින් දුතකලා කියන්නේ ඒ කියන්නේ ඒ කාන්තාව වර්ණනා කරනවා. එහෙම එකක් මේ කරන්නේ. අන්තිමට කියනවා කොස් වෙනේ මගේ පැලට එළිය දෙන්න පිපුණු මලී වැස්ස ළඟයි බක් මාසේ මා සනසාපන් තුමලි බක් මාසේ දැන් වැස්ස එනවා මාව සනසාපන් ඔය ඇවිල්ලා මගේ ගෙදර පදිංචි වෙන මම කැන්දන්ගෙන එනවා මේ ආදරේනේ ආදරේ සමාප්ත වෙන හැටි ඒක ගීතයක් තුළ තිබුණාට මේක කවුරුවක්වත් දන්නේ නැහැ මේ ආදර ගීතයක් කියලා මොකද මේ ආදරය කියන වචනේ නෑනේ නෑනේ අපේ මිනිසුන්ට මේ පුතෙන් එනලම කියන්න ඕනේ ඇස් බැල්මට මේක තිබ්බොත් තමයි මේ ගැන මේ කියන්නේ කියලා හිතන්නේ ඒ නෑ මොකද අද වෙනකොට මේ වෙනස් වෙලා තියෙන්නේ මේ මානසිකත්වය හැම දෙයක්ම පින්තූරයක් මගින් පෙන්වලා විස්තර කරේ නැත්නම් හිතන්න අමාරුයි මේ මිනිසුන්ගේ සිතිවිලි මොට වෙලා තියෙනවා ඒක ඉතින් මේ නිර්මාණාත්මක චින්තනය නැහැ ඒක තමයි ඒක එකතන නැවතිලා තියෙන්නේ නැවතිලා නෑ මේගොල්ලන් අද සමාජයේ හරි මේ කියන්නේ කල්පනාවෙන් මවා ගන්න චිත්‍ර රූපය ඒක නැහැ දැන් බලන සුදෝසුදු කියන කතාව හරි ලස්සනට චිත්‍රූප මවාගත්ත කතාවක් එතකොට කදිරා ගැන එහෙම අර විශ්ුද්ධ තිබුණා මවාගත්ත ඒක චිත්‍රපටයක් කරලා පෙන්වුවාට පස්සේ එක්කෙනෙකුට මැවිච්ච එක විතරක් පෙන්වන්න ගත්තා හැමෝම හිතුවා මේක තමයි ඒක කියන්නේ දැන් අද ඔය රූප රචනා කරන කොටත් ඔය ප්‍රශ්නේ තියෙනවා අපිට පේනා හොඳටම මේ ඒ කියන්නේ ඒක අපතේ යන දෙයක් වෙලා තියෙනවා මල්සරා ගීතේ අපි කොටසක් ගායනා කරමු. ඊට කලින් බද්දගේ මහත්මයා මල්සරා ගීතේට පාදක වුණ මෙලඩිය ගැන චුට්ටක් ඔය අපේ සමාජයේ රබන් ශිල්පයේ තියෙන ඒවා අර වන්නමට යන්නත් පුළුවන්.
දරුණු ඇලවිල්ල තියෙන ඒවා කලගෙන නැටුමට එන්නත් පුළුවන්. තේරුණාද? ඉතින් මේ එකම හඬක් තව තැනක පාවිච්චි වෙන්න පුළුවන්. දැන් දරුණු ඇලවිල්ල තියෙනාට කලගෙන නැටුමට එන්න දැන් දොයි 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 බබෝ බයි 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 බබෝ දරුණු ඇලවිල්ල. ඉතින් ඕකමනේ කලගෙන නැටුම නැටන්නේ. අහසට පිඹිනා එරන් කලේ යසික් සයිට් කරගෙන දාගෙන තියෙනවා. දොයි 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 එක් සයිට් කරලා. ඒ මෙරඩිය එක එක් සයිට් කරලා. එහෙම තියෙනවා දැන්. ඒ වගේ තිසරා වන්නමට ගිය එක රබන් කවි අපි ගාව තියෙනවා. මල්සර බල්මහෙල කියන එකට මුලින් ආවේ මොකද්ද? පින්සරු මේ මහතුන් සිටින සබයට අප පිවිසි ගම්බිර මාරු රබන් ගසමින් අල්ලා උඩවේසි දෝන් තකට කියලා අත් පෙරළුම් පදේ ගහලා පවි ගායනා කරමින් මනමාලියන් කැඳගෙන ගියා ගම මැති ඒ කාලේ. තිසරා වන්නම හල දර තම් දෙන තන තනෙන තේ තන තන තනෙන සබරගමුනේ සබරගමුට ගියා. ඉතින් ඒ ඒ අපේ මේ ජනශෘතිය කියන එක ගෝමාවේමින් පවතිනවා. එමයයි සමාජ හටාව තුළ එහාට මෙහාට යනවා. මෙහෙන් එහාට එහෙ මෙහාට ගමන් කරනවා. දැන් අපි දීග දෙන්නේ කැඳන් එන්නේ කැඳන් එන්නේ ඒ වගේ තමයි හඬත් අපි දීග දෙනවා කැඳන් එනවා. අපි කියව ගීතේ බඳගේ මහත්මයා මල්සර පැල්මහෙලා මගේ හිතට කොඳුරන වාරන් මලි දැක්ක ගමන් මල් වාරම් කියවෙනවා. හිත බැන්ද සෙනේ මං පවසන්නෙම්ද කොයි ලෙසින් රන්මලේ ආදරේ අපි ප්‍රකාශ කරන විදිහක් තිබුණේ. නමුත් ඔක පේන්නේ නැහැ ආදරේ කියන වචෙන් නැතිවඳ. බුදුමාතෙන් හොඳ වචනයක් කියවනවා මේ සංස්කෘතිය තුළ තියෙන හැදිච්චකම කියලා. ඔව් මං හිතන්නේ ඒක මේ අවුරුද්දේ අපි කතා කරපු සංක්ෂිප්තයේ හොඳම සහ වටිනාම කෑල්ල. ඔව් දැන් ජන ක්‍රීඩා තුළ තිබුණේ හැදිච්චකම නේද? ඇත්තටම එකමුතුකම නේද? හැබැයි අද අවුරුද්දත් එක මොකද මේ වෙලා තියෙන්නේ? අදත් එක්ක දැන් බැලුවාම හරි පුදුමයි නේ. එදා ඉතින් හැමතැනම ජන ක්‍රීඩා විතරක් නෙමෙයි හැම පවුලක්ම හැම ගෙදරක්ම කෑම්බි බෙදාගෙන කාලා ඒ උණුන්ට තෑගි භෝග දීලා ලබාගෙන හරිම ප්‍රසන්න විදිහට ජන සමාජය තුළ ඒ කාලය තුළ මානසික තත්ත්වයක් තිබුණේ. සම්පූර්ණ හැදිච්චකම මුළු අවුරුද්දම තුළම නැහැදිච්චකම් මගේ අරගන්නවා අලුත් අවුරුද්දේදී. ඊට පස්සේ ආයි හැදිච්චකම දිගටම පවත්වාගෙන යනවා ඊළඟ අවුරුද්දේ වෙනකන්. පොඩි පොඩි තැන්වලදී නැහැදිච්චකම සිද්ධ වුණා නම් ඒ කියන්නේ එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපට අම්මා කිව්වා කාගෙන්වත් බැනුම් අහන වැඩ කරන්න එපා පුතේ කියලා. කර්ණිමෙත් සූත්‍රයේදී කිව්වා නච කුද්දං සමාචරයේ කිංචියන විඤ්ඤෝ පරේ උපවදෙයියෝ කියලා. ඥානවන්තයන් විසින් යම්කිසි දෙයක් නොකළ යුතුයි කියලා සම්මතෙහි පවතිනවා නම් එවැනි දා කුඩා සුළු දෙයක්වත් නොකළ යුතුයි කියලා එතන කියලා. අම්ම කියා දුන්නා නිකම්ම බොහොම ලේසියෙන් කාගෙන්වත් බැනුම් අහන වැඩ කරන්න එපා පුතේ කියලා. ඉතින් ඒක තමයි හැදිච්චකම කියන්නේ. අපට අම්මත් ඉගෙනුව හැදිච්චකම, ඉස්කෝලෙත් ඉගෙනුව හැදිච්චකම, දැන් කොහෙවත් උගන්නේ නැහැ හැදිච්චකම. නිකන් නැහැදිච්ච මිනිස්සු හැදෙනවා. නැහැදිච්ච මිනිස්සු හැදෙනවා නේ. හැදෙනවා කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමේ වැරද්දක් තියෙනවා. අධ්‍යාපන ක්‍රමේ වැරදි. ඒක නෑනේ එතික්ස්. ඒක නෑනේ මේ ආචාර ධර්ම. ආචාර ධර්ම තියෙනවනේ. ආචාර ධර්ම නැති අධ්‍යාපනයේ වැරදි සහිතයි. නිවැරදි මිනිස්සු ශ්‍රේෂ්ඨ මිනිස්සු පාලනය කරන්නේ බද්දගේ මාත්මේ ආචාර ධර්ම වලින් නෙවෙයි නීති රීති වලින් නෙවෙයි. දැන් ගංගෙවල් වල තිබුණු අවුරුද්ද සහ මේ ජනමාධ්‍ය මගින් දැන් අපිත් මේකට වගකීම එකක් කියන්න ඕනේ අනිවාර්යෙන්. මේ ආචාර ධර්ම පිළිබඳව ඇයි අධ්‍යාපනය තුල ආචාර ධර්ම තිබිය යුත්තේ? වැදගත් වෙන්නේ මොකද? ආචාර ධර්ම තුලින් තමයි ස්වයං විනයක් ඇති මිනිහෙක් හදන්නේ. පැහැදිලිව ස්වයං විනයක් නැති මිනිස්සු ඉන්නවනම් අද සමාජයේ මතක් කරලා බලන්න ස්වයං විනය කියන එක කොහෙද තියෙන්නේ කියලා. ස්වයං විනයක් නැති මිනිහා කතා කරන්න දන්නේ හරියට කතාවට උඩින් කතා කරනවා. දැන් ඔබයි මමයි දෙන්න කතා කරනවා අපි දෙන්න උඩින් කතා කරන්නේ නැහනේ නේද? එකිනෙකට එකිනෙක පරයා කතා කරන්නේ නැහනේ. දැන් මෙතන වාද විවාදයි කියලා බුදු අම්මේ කියන දේවල් කිසි දෙයක් කියන දේක් තේරෙන්නේ නැහැ. සොයන් වෙනේ තියෙන මිනිහා කතාවට උඩින් කතා කරන්නේ නැහැ. කවදාවත් කතා කරන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. අහගෙන ඉඳලා උත්තර දෙනවා මිසක්. ඒකයි විදිහ. ඉතින් අපි මොනවද මේ කියන්නේ? අධ්‍යාපනය දීලා නැහැ හරියට. අධ්‍යාපනය හරියට දීපු මිනිස්සු නැහැ සොයන් ඉනේ පවත්වාගෙන සමාජයේ පවතින තැන් වලට යවන්නේ. මම මේ කියන්නේ ඒකයි. එහෙම නැතුව මේ සමාජ නිකන් බොරුවට උඩින් පල්ලෙන් හදන්න හැදුවට පැච් දාලා හදන්න බෑ. පැච් දාලා හදන්න බෑ.
මේ ප්‍රකාශ කරන්නේ ප්‍රෝණ පැත්තක. මේ ප්‍රකාශ කරන්නේ ලාංකේය සංස්කෘතිය පිළිබඳව අනන්‍යතාවයක් තියෙන වගකීමක් තියෙන සංස්කෘතිය පිළිබඳ යුතුකම් ඉටු කරපු මේ ඒ සම්බන්ධයෙන් මහ දැවැන්ත සුදුසුකම් එකතු කරගත්ත රෝහණ බද්දගේ මහත්මයා. ඉතින් එතුමාට මේ සමාජයේ හැරෙන විදිය සහ දිගහැරෙන විදිය දිගපළල සහ ගැඹුරු හොඳට අවබෝධ වෙනවා. ඒ නිසා ඔබතුමා මේක ප්‍රකාශ කරනවා නේ. මගේ ගෙදරක් තියෙනවා. මම ගෙදර හරියට පවත්වාගෙන යනවා. කොච්චර ලොක්කෙක් වුණත් අපි තමයි ලොක්කන්ට අපි සලකනවානේ. කොච්චර ලොක්කෙක් වුණත් මගේ ගෙදරට මත්පැන් බීලා එන්න දෙන්නේ නැහැ. ඒවයින් සංග්‍රහ කරන්නෙත් නැහැ. මොන මේ අවුරුදු කාලේ දැනගත යුතු දෙයක්. ඒක මම ආදීන වශයෙන් දැනගෙන තියෙනවා. දැනගෙන තියෙනවා ඒකේ ආදීන. ඒක හන්දා ඒ ලොකුකම් මට නැහැ. මගේ ගෙදර මම තමයි ලොක්කා. ඔබ මගේ ගෙදරට එනවනම් මම තමයි ලොක්කා. ඔබට ඕන විදිහට වෙයි මගේ ගෙදර හැදෙන්නේ. අපි කවියක් කියමුද? මොකද්ද කියන්න ඕනේ කවිය? එක ටීකා සිව්පදයක් වගේ මම හරි ආසයි ඔබතුමාගෙන් ටීකා සිව්පදයක් අහන්න. වාරේ වාරේ කියනවා විනා අඹ වාරයක්ද කොස් වාරයක්ද දෙල් වාරයක්ද කජු වාරයක්ද මොන හත්තිල වාරයක්ද කියන්න මම දන්නේ නෑ. වාරේ කුරුඳු අරගෙන මම යන කලට පාරේ පාරේ කියනවා විනා අලිංගිය පාරද්ද මුවන්ගිය පාරද්ද ගෝලුන්ගිය පාරද්ද කොටි වලසුන්ගිය පාරද්ද මොන හත්තිලව් පාරද්ද කියන්න මම දන්නේ නෑ. පාරේ වැරදිලා ගියේ කටු ගස් තොටට මාලේ මාලේ කියනවා විනා රිදියෙන් කළ මාලයක්ද තඹෙන් කළ මාලයක්ද තම ගොක්කඩ පිත්තලෙන් කළ මාලයක්ද මොන හත්තිලව් වාරයක්ද කියන්න මම දන්නේ නැහැ. මාලේ කර ලාපු අඟනා එගොඩ සිට හූරේ හූරේ කියනවා විනා අත්තගෙන් ආ නෑ කමද්ද මුත්තගෙන් ආ නෑ කමද්ද කිත්තගෙන් කිරි කිත්තගෙන් මොන හත්තිලව් නෑ කමද්ද කියනවම දන්නේ නෑ. හූරේ ඔරුව පැදපං කීය මෙගොඩට ඔය ඔය ටීකා සිවද හැදෙන්නේ පාරු කවි ආශ්‍රයෙන් ඒ ඒ කවි ආශ්‍රයෙන් හැදෙන ටීකා සිපදේ වෙනස් වෙනවා. ඉතින් මේවා වෙනම පාඩම් උගන්නන්න. හරි. දැන් ජනශ්‍රුතිය තුළ අපිට අවුරුද්ද හොයාගත්තොත් ජන කවි ටික ජන ක්‍රීඩා ටික මීට අමතරව රෝහණ බද්දගේ මහත්මයා ජනශ්‍රුතිය ගැන මහා විශාල පුළුල් පරාසයක දිවෙන එකක් නේ. ජනශ්‍රුතිය අපි මට අහුවෙන්නේ බද්දගේ මහත්මයා ජන ගී ටිකක් ජන ක්‍රීඩා ටිකක් විතරයි. මේ ජනශ්‍රුතිය අවුරුද්ද ඔබතුමාට තව තව තැන්වල අහුවෙනවද? ජනශ්‍රුතිය අවුරුද්දක හැම දෙයක්ම පවත්වන දැන් ක්‍රීඩා පැත්ත ගත්තාම අපේ පාරම්පරිකව එදා ඉඳලා පැවතෙන ක්‍රීඩාවල් ඉතිරිත් තියෙනවා. දැන් මේක ඔබ කියනා වගේ මේ අලුත් අලුත් දේවල් එනවා. දැන් පස්සේ එකතු වෙච්ච ඒවා තමයි ටිකෙන් ටික සමාජයට එකතු වෙලා දැන් පැරණි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් පැරණි වුණත් පස්සේ එකතු වෙච්ච පාරම්පරික වාදී ඉඳලා ආපු නැති කඹ ඇදිල්ල පොට්ට පොර මේවා පස්සේ එකතු වෙච්ච ලිස්සන ගහ මේවා එක එක ඒවා නරක නෙමෙයි ඒවා එකතු වුණා. මේ බද්දගේ මහත්මයා දැන් අර අපි ඔබතුමාගේ ප්‍රසිද්ධ ගීත කීපයකුත් අද කීපයක් අපි අහන්න ඕන නිසා අපි මනසරා ගීතය ගායනා කරා. තව ගීතයක කොටසක් අපි ගායනා කළොත් මම යෝජනා කරනවා මේ සසඳ. ඒක නම් මම ලියපු එකක් නෙවෙයි. අනිත් සියලුම සින්දු මම ලියාපුවා. සසඳ ගැල් කරුවන්ගේ කරත්තකාරයෝ ඒගොල්ලෝ තවල මේ කරත්ත ගොඩක් යනකොට කී කියා ගියවා. හෝ හෝ දැන් මට ශ්‍රුති නෑනේ. හෝ හෝ දේනත්තානම් ඕ දෙයිතානත්තානම් සසඳ දිය පල්ලේ තිබෙහි අල දිය පල්ලේ තිබෙහි අල දෙයියන්නේ පිටයි සසඳ දිය මතු පිට තිබෙයි කොල දිය මතු පිට තිබෙයි කොල ගාලෙලි හඥයි වැස්සට පිණි බබා
මෝරණ කැකුළු මල ආ ඔහ මස්තකයින්ට මුතු කුඩය කිනෙලුම් මල තම් දේනත්තානම් මස්තකයින්ට මුතු කුඩය කිනෙලුම් මල සකිය සගව්වට රෝදය කැරකෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා සකිය සගව්වට රෝදය කැරකෙනවා සසඳ සසඳ අපි මහපාරේ යනවා ගව් හයෙන් හයට රෝදය කැරකිලා නවතිනවා එතන කඩමණ්ඩියක් තියෙනවා පොල්ලතු කඩ දාගෙන කාන්තාවන් සලකන්න උදානම් වෙලා ඉන්නවා ඔවුන් එක්ක සිනා වෙලා ඒකයි ලක්කැකුලට නාරම්මල ලත වෙලා යනවා කියලා කිව්වොත් ඔවුන් බලාපොරොත්තුෙන් හිනා වෙලා කතා බහ කරනවා එහෙම යන හරි සෞන්දර්යාත්මක පරිසරයක් මවනවා ඒ සින්දුවේ හරි බැද්දගේ මහත්මයා දැන් අපිට මේ රවුම ඇතුලේ කතා කරන්න වෙලාව හම්බෙන්නේ පෑයයි ඔව් එතකොට පැහැට වඩා අපිට ඉන්න අවසර නැහනේ ඒත් අපි සමුගන්නත් ඕනේ දැන් අවසන් වශයෙන් රෝහණ බැද්දගේ මහත්මයා ගොතුමයන් අහන්නේ දැන් අර ගංගෙවල් වල තිබුණු අවුරුද්ද සහ රූපවාහිනිය මගින් ගේන අවුරුද්ද මේවට අපිටත් අපි ඇඟිලි දික් කර ගන්නවා බැද්දගේ මහත්මයා. ඇතැම් වෙලාවට රූපවාහිනිය සමහර යන වැඩසටහන් වලදී ඔබතුමාලටත් මේ ඇඟිලි දික් වෙන්න පුළුවන්. ඇත්තටම නිවැරදි අවුරුද්ද අවුරුදු සමරුම ගංගෙවල් වල අපිට අද මාධ්‍ය සමරන අවුරුද්දත් එක්ක මේක ගැළපෙනවාද? මාධ්‍ය විසින් පැහැරගනු ලැබ තියෙන අවුරුද්ද අලුත් අවුරුදු උත්සවය කියන එක. ඒක නෙමෙයි බයිස්කල් රේසින් පාරවල් දාන්නේ මාධ්‍ය වලින්නේ ප්‍රචාරයනේ. ඉතින් ප්‍රචාරය සඳහා මාධ්‍ය පාවිච්චි කිරීම ඒවායේ භාණ්ඩ පාවිච්චි කිරීම තම තමන් ඒවැය නම් දාගන්න මම දන්නේ නැහැ මට කියන්න බෑනේ මේ මාධ්‍යයක් තුලින් ඒක නිසා ප්‍රචාරය සඳහා කරන එකේ දැන් අපේ ගමේ අවුරුදු උත්සවයක් පවත්වනවා කියමුකෝ පිට්ටනියක අපේ පිට්ටනිය වල දැන් මිනිස්සු අවුරුදු උත්සවය පවත්වන්න දැන් ඒව ගිහිලා ඉවරයි වෙනෑයි පැහැරගෙන ඉවරයි ප්‍රචාරක දැන්වීම් ගැනල් හයි කරනවා ප්‍රචාරකයින් මිනිසුන්ගෙන් ගෙන්න ගන්නවා බඩු ගහකට ගිහිල්ලා ගොක්කත්තක් කපලා දුන්නොත් මිනිහට සල්ලි ගෙවලා අරගන්නේ ගොක් මාල් ටිකක් කෝටු ටිකක් හොයාගෙන ආවොත් සල්ලි වලට කරගන්නේ පිට්ටනිය ඉරිගස්සව ගන්න සල්ලි දීලා කුලියට දීලා අරගෙන අපේ කාලේ අපේ ඕන කමටයි අවුරුද්ද කරන්නේ දැන් අනුන්ගේ ඕන කමටයි ගමේ මිනිස්සු අවුරුද්ද කරන්නේ එකක් ඒක එතකොට අනුන් සඳහා කරපෙන්නන අවුරුද්ද එකක් මම මේ ගමනත් මම කියන්න ඔබටත් බලන්න නරඹන ඔබටත් මම කියනවා පුළුවන් නම් බලන්න කිසිම ගමක රබානක් ගහනව ඇහෙනද ඇහෙනවද කියලා බලන්න සූදානම් කරලා ගෙන්නගත්තු රබානක් ගහනව ඇති අවුදුස්ස එක වෙනම කතාවක් මම කියන්නේ මිනිසුන්ගේ ඕන කමට ඒ තැන්වල නැතුව වෙනත් තැනක ගමේ රබානක් ගහනව ඇහෙනවද බලන්න ගමේ හැබැයි ටීවී එකේ රේඩියෝ එකේ විතරක් රබන් ගහනව ඇහෙනවා පරණ රෙකෝඩ් කරගත්ත ඒවා ඒවයි තියෙන්නේ දැන් අපේ ගම්වල මිනිස්සුන්ගේ දැන් ගෙවල් වල රබන් ඇත්තෙත් නැහැ රබන් නැහැ ඒව දැන් ලිපේ දාලා ඇති වැඩක් නැහැනේ වැඩක් නැහැ ඉතින් කාට ගහන්නද රබන් එතන ඉස්සර සංදියක් අන්දියක් ගානේ ගමේ රබන් ගැහුවා මිනිස්සු ගම් වල ගෙවල් වල මෙදා අපි ඒ ගොඩා මැගියක් වගේ රබන් රච් කර ගන්නවා තට්ටු කොන්න ඇහෙනවා එතන දොන්තා කියලා ගහලා ගහපු ගම මෙහෙ අපේ මැසි මොහම්මත් අරගෙන රබනක් රච් කර ගන්නවා රබන් හැම ගම් රබන් හැම ගම් රබන් හැම ගත්තු කෙනෙක් ඉඳගම් ඉඳගම් ඒකට දෙපැත්තේ එතකොට දෙපැත්තේ ඉඳලා දෙගොල්ලෝ එක හුවමාරුවට රබන් ගහනවා එහෙන් මෙහාට එනවා මෙහෙන් එහාට යනවා කට්ටිය ඉඳගෙන මාරු මැගියෝ සොසලියෝ වර කියලා අඬ ගහනවා ඉඳ අපේ රටේ ඉඳ ගන්නවා රබාන ගහනවා දැන් එහෙම මොකක් දැන් ටීවී එක රබන් ගහනවා ටීවී එක රබන් ගහනවා ගමේ මිනිස්සු රබන් ගහන්නේ ගමේ මිනිස්සු ගහන්නේ දැන් ටීවී එක බාර අරන් තියනවා වෙළඳ බාර අරන් තියනවා සියලු දේ කරගන්න ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රචාරක මාධ්‍ය සම්පූර්ණ සංස්කෘතිය වෙනත් පැත්තකට ගමන් ගිහින් තියෙනවා ඉතින් ඕකට දැන් අලුත් ඈය අපට කියන අතීත කාමය කියලා අතීත කාමය අතීතයට කැමැත්ත අනේ අතීතයේ තියෙනවා නම් දැනුත් හොඳයි කියලා අතීතයෙන් තිබිච්ච යුතු දේවල් ටික තාක්ෂණික ලෝකයක් සමග මනුෂ්‍යයා වෙනස් වෙන එක හරියට අද තියෙන ලෝකයේ තාක්ෂණ භාවිතා කළාට කමක් නැහැ විද්‍යාව තාක්ෂණය ගණිතයේ මේ සියලු දේ පවතින්න ඕනේ නමුත් පැවතුණු රටාවේ අපේ ආචාර ධර්ම ටික සහිත ආචාර ධර්ම සහ සොයන් විනය ඇති මිනිසෙක් හැදීමේ කාර්ය රටට අවශ්‍යයි ඒක නැතුව ඔය මොන කැහැම්මල් ඉගෙන ගත්තත් මිනිසයාගේ එක පැත්තයි අනිත් පැත්ත බැලලා ආධ්‍යාත්මික සංවර්ධනය නැති රට දියුණු කළ වැඩක් නැහැ එමනම් අපි අරසන අවසන් කරනවා වලසන අවසන් කරන්නේ මෙතුමගේ ඔබ වඩාත් ආදරය කරන ගීතයකින් මෙතුම ගායනා කරලා තියෙන ගීත රාශියක් ගීත රාශියෙන් ඒ රාශියටම නැත්නම් ඒ ගීත ගණනාවක් සියල්ලටම අපි ආදරේ මොකද ඒ ගීතවල තිබුණේ අපේ ජනශ්‍රුතිය එහෙනම් ඔබතුමාට බොහොම පින් අද ලැබුණ අවසර ඔබතුමාට ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙනක ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔබටත් එසේමයි සාමය සතුට සමගිය සමාදානය එකමුතුකම සහජීවනයේ මේ සියල්ලම ඔබේ හදවතේ තියාගන්න මනුස්සකම කියන එක හදවතේ තියාගත්තාම
මුළු අවුරුද්දම ඔබට ජය වේවි. එහෙනම් අපි ලබන අගහරුවද හම්බෙන්නේ අපි යන්නේ මෙතුමගේ. ඔබ වඩාත් ආදරය කරන ගීතයක් එක්ක. දසමන් මලක් වගේ පියංකරයි සුකෝමලයි සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටේ. කවුද? මගේ රත්තරන් හෙලේනා, මගේ රත්තරන් හෙලේනා. රාජභෝජන නැත මට දෙන්නට, සීන් සිනිඳු සලු නැත මට දෙන්නට. ගේදර වතු පෙටි නැත ගරු සරුවට, යාන්තමට ඇත දිවි රැක ගන්නට. මගේ රත්තරන් හෙලේනා, මගේ රත්තරන් හෙලේනා. සියත් ටීවි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත් ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.